වචන කියලා කියන්නේ විවිධ පරාසයක පැතිරලා යන දෙයක්. කෙනෙක් එහෙම ප්‍රකාශයක් කළොත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කොහොමවත් සඳහන් කරන්න බෑ. වචනවලට වඩා එතන හුඟක් බලපාන්නේ චේතනාව. වචනවලට වඩා ලොකු ශක්තියක් තියෙන්නේ තමන්ගේ සිතුවිල්ල. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ වැරදි කරනවා දැකලා කේන්ති ගත්ත අම්ම කෙනෙක් ඔය වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ වගේ දරුවෝ නම් මට සංසාරේ කවදාවත් එපා කියලා. හැබැයි එතකොට ප්‍රකාශයක් කරලා තියෙන්නේ එතකොට මේ දරුවෝ නරකයිනේ. එතකොට මේ වගේ දරුවෝ මට එපා කියලා කියහම මේ වගේ නරක දරුවෝ මට සංසාරේ එපා. එතකොට එහෙම ප්‍රකාශ කරාම එයාට හොඳ පුණ්‍යවන්ත දරුවෝ ලැබෙන්න පුළුවන්. ඒක නවතින්නේ නැහැ. ඒ තමන්ගේ කුසල ශක්තියත් එක තමයි ඒක වෙන්නේ. මේ දරුවෝ කියන જાතිය කවදාවත් සංසාරේ මට එපා කියලා ප්‍රාර්ථනා කිරුවොත් සමහරලාට කිසිම දරුවෙක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නරක දරුවෝ එපා කිව්වොත් හොඳ දරුවෝ ලැබෙන එක නවත්තන්නේ නවතින්නේ නැහැ. හොඳ දරුවෝ ලැබෙනවා. එතකොට මම මුලින් සඳහන් කළා අනික චේතනාවේ තමයි මෙතන බලවත්කම තියෙන්නේ කියලා. වචනයෙන් කියන එක නෙමෙයි වෙන්න පුළුවන් හිතේ තියෙන එක. ඒකට අපේ අට කතාවේ තියෙන එක කතාව. එක අම්මා කෙනෙක් තමන්ගේ පුතාට කියනවා කැලේට යන්න එපා කියලා. පුතා අම්මා කියන දේ අහන්න නැතුව කැලේට යනවා. අම්මා එහිඳ පුතාට කියනවා මං කියන දේ අහන්න නැතුව යන උඹට කැලේදී වලහම කාපම් කියලා. පුතා කැලේ යනකොට ඇත්තටම වලහෙක් ඉස්සරහට එනවා. එයාට මතක් වෙනවා අම්මා කියපු කතාව. ඒ වුණාට පුතා දන්නවා අම්මා මට වලහ කණ්ඩ කියලා කිව්වට අම්මා දේශසිතකින් නෙමෙයි ඒක කිව්වේ මං නවත්ත ගන්න. එයා අදහස් කරනවා අපේ අම්මා කටින් යමක් කීවනම් ඒක ඉෂ්ට නොවේවා. අම්මගේ හිතේ යමක් තිබුණා නම් ඒක එසේම ඉෂ්ට වේවා. එතකොට අම්මගේ හිත ඇතුලේ තිබුණ නෑ පුතාට වලහ කණ්ඩ කියන කතාව. පුතා රැකගන්නයි අම්මට ඕනේ වුණේ. වලහ අපවර්ලා යන්න යනවා. අම්මගේ හිතේ තිබ්බ දෙන්නේ පුතාගේ රැකවරණේ. ඒකයි මං කිව්වේ මේ චේතනාව හරි වටිනවා කියලා. අපි කරන ප්‍රකාශයක් තුල. එතකොට මේ කාරණාව අට කතාවෙන් එහෙම සඳහන් කරන්න පුළුවන්. අපේ පේතවත්වයේ තියෙන මේ කරණ මුණ්ඩ වස්තුවේත් මෙහෙම කතාවක් සඳහන් කරලා තියෙනවා. බොරුවට දිවුරලා කියපු කතාවක්. බොරුවට දිවුරනවා මේ මම මේ වරද කළා නම් කළු බල්ලෙක් ඇවිල්ලා මං කන්න ඕනේ කියලා. ඒ බොරු දිවිරීම. හැබෑවටම ප්‍රේතාත්මයෙක් ඉපදිලා බල්ලෙක් කනවා රෑට රෑට ඇවිල්ලා. දවල්ට දිව්‍යාංගනාවක් වාගේ සැප විඳිනවා. රෑට බල්ලෙකුගෙන් බල්ලෙකුගේ කෑමට ලක් වෙනවා. වචන ඒ තරම් හරි බරපතලයි. බොහෝ ප්‍රදේශයක පැතිරෙන වචනයේ ශක්තිය. ඒ මේකට සඳහන් කරන්න පුළුවන් තව එක කාරණාවක්. ඊට අමතරව මේ ධර්ම කාරණා සාකච්ඡා කරනකොට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කියන වචනත් හරියට බලපානවා. දරුවෝ විසින් දෙමව්පියන්ට කියන වචන. දැන් අපිට ඒකට එක උදාහරණයක් සඳහන් කරන්න පුළුවන් අශෝකමාලා. සාලිය කුමාරයාගේ බිසව පෙර භවයක අම්මට සඳහන් කළා මම නෙමෙයි වසලි උඹ කියලා. ආන්ගේ වචනේ වැරද්දට දීර්ඝ කාලයක් නිරේ පැහැෙනවා. නැවත මනුස්ස ලෝකේ උපදිනකොට සැඬල් කුලියම උපදිනවා. අම්මට සැඬලි කියපු නිසා. දැන් මම නෙමෙයි සැඬල් උඹයි කියපු නිසා සැඬල් කුලියකමයි ඉපදෙන්නේ. එතකොට අශෝකමාලත් සැඬල් කුලි බොහෝම ලස්සන රූපයක්. සඳහන් කරන්නේ රැස් විහිදෙන රූපයක් තිබුණා කියලානේ. සාලිය කුමාරයා තාප්පෙට හේත් වෙලා ඉන්නව දැකලා අහන්නේ ඊයේ හැන්දෑවේ මෙතන අඹල තිබිච්ච නැති ප්‍රතිමාව එළි වෙනකොට ඇඹුවේ කවුද කියලා. පිළිමයක් වාගේ දකින්නේ. නමුත් සැඬල් කුලි. ඉතින් ඊයර අම්මට කියාපු වචනේ. අම්මත් එක්ක ගිහිල්ලා බෝමළුව අතුගාලා පිරිසිදු කරලා ඒ කරපු පින් නිසා මේ වාගේ ලස්සන ජීවිතයක් ලැබුණා. රූපයක් ලැබුණා. නමුත් අර වාගේ වචනේ ඒ විදිහට බලපෑවා. අපේ ශාසනයේ හිදී අම්බපාලි කියලා රහත් මෙහෙණින් වහන්සේ නම. ඇය පෙර වෛශ්‍යාවක්. ඇය වෛශ්‍යාවක් බවට පත් වෙන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටියේ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේ නම. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරපු චෛත්‍යමලුව හොඳට ඇමදලා බුද්ධ වන්දනාවට කලින් තමන් ශරීරේ පිරිසිදු කරගෙන ඉඳ ගියා. ඒ එනකොට රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය ප්‍රදක්ෂිණා කරනවා. ඒක රහතන් වහන්සේ නමකට කිවිසුමක් ගියා. ඒ යනකොට දැක්කේ නැතුව මළුවේ වැටුණ කෙල ටිකක්. නමුත් අර මළුව පිරිසිදු කරපු භික්ෂුණීන් වහන්සේ මළුවට ඇතුල් වෙනකොට මේ කෙල පිටේ වැටිලා තියෙනවා දැක්කා. ඇයට කේන්ති ගියා. මළුව පිරිසිදු කරලා නිසා. ඒ ටික අරගෙන විසිකරන ගමන් එහ මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගැහුවේ කියලා. ආන් ඒ රහත් මෙහෙණින් වහන්සේ නමකට කියපු වචනේ. වැරද්ද නිසා නිරේත් ඉපදිලා එතන ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදෙන ආත්මවල වෛශ්‍යාවක් හැටියටම ඉපදුනා. ඇය මෙතෙක්කල් ආරක්ෂා කරගෙන ආපු උපසම්පදා සීලයවත් සමත් වෙන්නේ නැහැ රහතන් වහන්සේට කියපු වචනේ අකුසලයේ මැඩලන්නේ. ඒ නිසා මේ වචනවල මහා පුදුම බලයක් තියෙනවා. ඒ වචන කියන්නේ කාටද කියන කාරණාවත් එක්ක අකුසලයේ අඩු වැඩි වෙනවා. අම්මට තාත්තට කියන වචන, ආර්යයන් වහන්සේලාට කියන වචන බොහොම බලවත්. ආර්ය උපවාදයේත් ඒ වගේම බලවත්. ඒ වගේ වචනවල එක එක පරාසය ඔස්සේ බෙදලා යන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා හරි බලවත් වචන. අරවාගේ ප්‍රකාශයක් කරහමත් ඒක
යම් ප්‍රමාණයක් සංසාරයට බලපාන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් තමන්ගේ කුසල් වැඩි වෙනකොට හැමදාම දරුවෝ නොලැබෙනවා කියලා කියන්නත් බෑ. ඒ නිසා මේ අපි අර මුලින් සඳහන් කළ අර දරුවන් ප්‍රාර්ථනා කිරීම පිළිබඳව පෙර පිං තියෙනවා නම් ඒ අයට දරුවෝ නැති කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. පෙර අකුසලු හේතු වෙනවා, අපේ මේ වාගේ ප්‍රකාශයනුත් හේතු වෙනවා. එහෙමනොත් ඒ අයට දරුවන් ඇති නොවන එකත් එහෙමම සිද්ධ වෙනවා. ඒක දීර්ඝකාලීනව සිද්ධ වෙනව නෙමෙයි, ආත්ම ගණනාවකට හරි නැතුව යන්න පුළුවන්. පෙරපින් ඇති නිසා බොහොම පුණ්‍යවන්ත දරුවෝ ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන් සසර නිවන් දකින ජාති දක්වා මට කවදාවත් අසත්පුරුෂ දරුවන් නොලැබේවා, ಗುಣ නැති දරුවන් නොලැබේවා, සත්පුරුෂ වූ වාසනාවන්ත දරුවන්ම ලැබේවා. හැබැයි මේ ප්‍රාර්ථනා හරියට මුදුන්පත් වෙන්නේ මුලින් සඳහන් කරපු ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා මේ පංච ධර්මයේ මත පිහිටලා කරනවා නම් යම් ප්‍රාර්ථනාවක් ඒක ඊටාම ඉහළින් මුදුන්පත් වෙනවා.